අයිබවන් සැමට කලින් හරිදේ හරියටම ගෙනෙන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ඉරාන ඇමරිකානු අර්බුදය තවත් දරුණු අතට දෙපාර්ශ්වයෙන්ම ප්‍රතිප්‍රහාර ශ්‍රී ලංකා කොටස් වෙළඳපොළටත් බලපෑම් සිංගප්පූරුවේ නීති හා ස්වදේශ කටයුතු ඇමති ජනපති හා අගමැති හමුවේ ආණ්ඩුවේ කියුම් සහ කෙරුම් ජනතා විමුක්ති පෙරමුණ පහදයි. පසුගිය රජයේ දූෂණ වංචාවලට මොකද උනේ? වත්මන් ඇමතිවරු විමසයි. රජයේ දුන් කිසිදු පොරොන්දුවක් මෙතෙක් ඉටු කර නැහැ. එජාප මහලේකම්ගෙන් චෝදනා. හිටපු ඇමති රාජිතගේ ඇප නියෝගය අවලංගු කරන ලෙසට ඉල්ලා නීතිපතිගෙන් ප්‍රතිශෝධන පේත්සමක්. ප්‍රථමයෙන් දේශීය පුවත්. සිංගප්පූරු නීති හා ස්වදේශ කටයුතු අමාත්‍ය කේ ෂණ්මුගම් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. මෙරට තෙදින නිල සංචාරයක නිරත සිංගප්පූරු නීති හා ස්වදේශ කටයුතු අමාත්‍ය කේ ෂණ්මුගම් මහතා අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී දෙරටට වැදගත් වන කරුණු රැසක් පිළිබඳව ජනාධිපතිවරයා සහ සිංගප්පූරු අමාත්‍යවරයා අතර සාකච්ඡා වී තිබෙනවා. වෙළඳ සහ ආයෝජන ශේෂ්ත්‍රයන්හි ද්විපාර්ශ්වීය සම්බන්ධතා වර්ධනය කර ගැනීම පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස අවධානයට ලක් වුණා. විශේෂයෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීම, සයිබර් ආරක්ෂණය, අන්තවාදයේ පිටුදැකීම, විදේශීය බලවේගයන්ගේ තර්ජන හා බලපෑම්, බුද්ධි අංශ වර්ධනය කිරීම ඇතුළු කලාපීය වශයෙන් වැදගත් වන කරුණු රැසක් සම්බන්ධයෙන් ද්විපාර්ශ්වීය අවධානය යොමුව තිබෙනවා. වෛරී ප්‍රකාශ, අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරෙන සාබද්‍ය තොරතුරු, හුවමාරුව වැළැක්වීම සහ ආගමික සංහිඳියා පවත්වාගෙන යාම සඳහා සිංගප්පූරු හඳුනා දී ඇති නව නීති සම්පාදන ක්‍රියාවලිය පිළිබඳවද ජනාධිපතිවරයා සහ සිංගප්පූරු අමාත්‍ය කේ ෂණ්මුගම් මහතා අතර සාකච්ඡා වී තිබෙනවා. ව්‍යාපාර සංවර්ධන ක්‍රියාකාරීත්වය හා ප්‍රවර්ධනය සඳහා අතිශය වැදගත් වන සහ ව්‍යාපාරික ආයතන වැඩි වශයෙන් විශ්වාසය තබා ඇති දත්ත කළමනාකරණය සඳහා උපකාරී වන සමාජ මාධ්‍ය ආකෘතිය පිළිබඳව දෙපාර්ශ්වයේ අදහස් හුවමාරු කරගනු ලැබුවා. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ සිංගප්පූරුවේ නීති හා ස්වදේශ කටයුතු අමාත්‍ය කේ ෂණ්මුගම් මහතා අතර හමුවක් අරලියගහ මන්දිරයේදී සිදු වුණා. දෙරට අතර ද්විපාර්ශ්වීය සම්බන්ධතා තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙම හමුවේදී සාකච්ඡාවට ලක් වී තිබෙනවා. ඉකුත් ජනාධිපතිවරණ සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදුවැන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හරිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ලබා දුන් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් මහාධිකරණය වෙත ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. එකුත් ජනාධිපතිවරණ සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදුවැන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනරත්න මහතා ඇප මත මුදා හරිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය වෙත ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ පෙත්සම මගින් සඳහන් කර තිබෙන්නේ රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයාට ඇප ලබා දීමේදී පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ කරුණු කිසිවක් අධිකරණය විසින් සැලකිල්ලට භාජනය නොකළ බවයි. අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ වරෙන්තුකරුවෙකු මේ ආකාරයෙන් ඇප මත මුදා හැරීම නීතියට පටහැනි බව පෙන්වා දෙන නීතිපතිවරයා එබැවින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින මෙම නඩුගොනුව කැඳවා පූර්ණ විමර්ශනයක් පවත්වන ලෙසට කොළඹ මහාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. එමෙන්ම රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හරිමින් ඉකුත් 30 වනදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ මගින් ප්‍රකාශිත ඇප නියෝගය බල රහිත කරන ලෙසද නීතිපතිවරයා සිය ප්‍රතිශෝධන පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා. සුදුවැන් මාධ්‍ය සාකච්ඡාවට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගන්නා ලෙසට අධිකරණය නියෝග කර තිබුණද හිටපු අමාත්‍යවරයා අසනීප තත්වයක් හේතුවෙන් බව පවසමින් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් වී තිබුණා. කෙසේ වෙතත් ඉන් අනතුරුව අධිකරණය විසින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළ අතර පැවති අසනීප තත්වය මෙන්ම වෛද්‍යවරුන්ගේ නිගමනයට අනුව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අදාළ පෞද්ගලික රෝහල තුළම ප්‍රතිකාර ලබමින් සිටියා. ඉන් දින කිහිපයකට පසුව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඇප හිමි වුණා. කෙසේ වෙතත් රාජිත සේනාරත්න මහතා තවමත් කොළඹ අදාළ පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගේ විදේශ ගමන් බලපාලමින් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. මේ අතර නඩු භාණ්ඩ ලෙස පොලිස් භාරයේ තිබූ හඬපට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමෙන් තමාට අගතියක් වූ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අධිකරණයේ හමුවේ මෝසමක් ඉදිරිපත් කළා. වැඩ තහනමකට ලක් වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාට විදෙස් ගමන් තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. කොළඹ අපරාධ කොට්ටාශය නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් යුකේ පැල්පොල මහතාගෙන් කරනු ලැබූ ඉල්ලීමකට අනුවයි අද මෙම නියෝගය නිකුත් කෙරුණේ. ජාතික පොලිස් කොමිසමේ නියෝගයකට අනුව වැඩබලන පොලිස්පතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ වැඩ තහනම් කරනු ලැබුවේ ඊයේ පස්වරුවේදී. ශානි අබේසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලට අදාළ කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සමග පැවැත් වූ දුරකථන සංවාදයන් තුළින් පොලිස් දෙපාර්තමේන්තුව අපකීර්තියට ලක්කිරීම හේතුවෙනුයි මොහුගේ සේවය අත්හිටුවා තිබුණේ. පසුගිය රජය සමයේ සිදුකළ ඇතැම් පරීක්ෂණ පක්ෂග්‍රාහීව සිදුකර ඇති බවට එල්ල වූ චෝදනා මත ජාතික පොලිස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කර එම විමර්ශනයට අදාළව ශානි අබේසේකර මහතා මීට මසකට පමණ පෙර ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර වශයෙන් මාරුකර යවා තිබුණා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක ජංගම දුරකථන හඬපට සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ටාශය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මන්ත්‍රීවරයා විවිධ පුද්ගලයින් සමග පැවැත් වූ දුරකථන සංවාද ඇතුළත් මත බෙදාත්මක හඬපට රැසක් මාධ්‍ය වෙත නිකුත් වූ අතර ඊට අදාළව පොලිසියට අධිකරණ සේවා කොමිෂන් සභාවට සහ ජාතික පොලිස් කොමිසමටද පැමිණිලි ඉදිරිපත් වුණා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ මාධ්‍යවල පිහිටි නිවසේ තිබී නඩු භාණ්ඩ ලෙස පොලිස් භාරයට ගත් හඬපට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම හේතුවෙන් තමා අගතියට පත් වූ බව පවසමින් තම පෞද්ගලික නීතිඥවරිය මාර්ගෙන් රංජන් රාමනායක මහතා අධිකරණය හමුවේ මෝසමක් ගොනු කර තිබෙනවා. අපේ මගේ ගෙදර තිබුණු මගේ පෞද්ගලික මගේ දුරකථනය ඒ වගේම ගෙදර තිබුණු සීඩී පට ඇතුළු හාඩ් ඩිස්ක් අරන් ගියා. හතරවෙනිද වැටලීම කරලා මේ මාව අරන් ගියේ එතනින් රෑ අගට. පොලිසියට ගිහිල්ලා අපි මේවා සීල් කළේ එදා රෑ බහුවදා, ඒ කියන්නේ පස්වෙනිදා හඩපට තේරම රිජිස්ටර් ගත්තා. ඒක නඩු භාණ්ඩ, මම දන්න විදිහට ඒවා නඩු භාණ්ඩ. දැන් මේවා කොහොමද එළියට යන්නේ? මගේ සටන පොරුන් මිනිමරුවන් එතනවල් කාර්යයන් කුඩුකාරයන් නීති ඉදිරියට පැමිණිමේ. එතනදී මම ගන්න යම් යම් ක්‍රමවේද සදාචාරාත්මක නොවෙන්නට පුළුවන්. මම පහුගිය යුගයේම මම විවිධ පාර්ශ්වික සමග කටයුතු කළා. මොකද මම කෝප් කමිටුවේ සාමාජික, දූෂණ විරෝධී ආංශික කාර්යක සභාවේ සාමාජික, ඒ ඕසයිට් කමිටි වල ඉද්දී දූෂණ විරෝධී හුදකලා සටන්කරුවෙක් හැටියට මට විවිධ පාර්ශ්වයක කතා කරන්න වෙනවා. මට කතා කරන්න වෙනවා ගොරුන් එක්ක, එතකොට මට කතා කරනවා CID එකේ මහත්වරුණෙක්, FCID එකේ, ප්‍රයිබරි කමිෂන් එකේ, ඉන්වෙස්ටිගේෂන් යුනිට් එකේ, බරපතල වංචා විමර්ශන ජනාධිපති කොමිසමේ, එතකොට හිඟන්නන් සමග, ගෑනු ළමයි සමග, විවිධ අය සමග, විනිසුරුවරුවන් සමග මට කතා කරන්න සිද්ධ වෙනවා. මම නෑ කියන්නේ නෑ, මම කියන්න ඕනේ ලංකාවේ ජනතාව කවද හරි මට කියයි. විකිලීක්ස් එකේ යුනියන් ඇසන්ජි කරපු හෙළිදරව් වගේ හොඳ හෙළිදරව්ව. කෙටි කාලයක් ඇතුළත පරස්පරතා ගණනාවක් නිර්මාණය කළ එකම ආණ්ඩුව වත්මන් ආණ්ඩුව බව ජනතා විමුක්ති පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. එය අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී. අපිත් පිළිගන්නවා ආණ්ඩුව පිළිබඳ සම්පූර්ණ නිගමනයකට ඒමට අවශ්‍ය වෙන කාලය ගත වී නැති බව ඇත්ත. හැබැයි ගත වෙලා තියෙන කෙටි කාලය ඇතුළත අප හිතනම් මෑත කාලයේ ගොඩනැගුව හැම ආණ්ඩුවකට වඩා ඉතාමත් කෙටි කාලයක් ඇතුළත පරස්පරතා ගණනාවක් නිර්මාණය කරපු ආණ්ඩුව බවට පත් වෙලා තිබෙනවා. කියන්නේ මැතිවරණයේදී කියන ලද දේ, ජනතාවට දෙන ලද එකඟතාවය, ඔවුන් සමාජගත කරලද මතවාදය, මේ සියල්ල එසේ තිබියදී ඊට පටහැනි මේ කෙටි කාලය ඇතුළතත් බොහෝ දේ සිදුවෙමින් තිබෙන බව තමයි දැන් පෙන්නුම් කරලා තිබෙන්නේ.
එනිසා කාලය කෙටි වුණා. ඔවුන් ගමන් කිරීමට ඌදානම් වෙමින් තිබෙන දිසාව, ඒ සඳහා පෙන්වමින් තිබෙන සංඥාවන් ගත්තොත් කියන දේ සහ කරන දේ අතර විශාල පරස්පරයක් නිර්මාණය වී තිබෙන බව පේනවා. සාමාන්‍යයෙන් කියනවා හඬහැරේ කොහොමද කියන කණුව කියන්න පුළුවන්. ඊයට මොකද වෙන්නේ කියලා. දැන් නම් ගොඩක් දේවල් කියන්නේ හඬහැරේ නෙවෙයි, හඬපටවලින්. නෑ අපිට තිබෙන වගකීම කුමක්? විශේෂයෙන්ම මේ ආණ්ඩුව පිහිට වීමේදී ජනතාවගේ ජනවරමක් ලැබී තිබෙනවා. ඒ ජනවරම ලැබී තිබෙන්නේ ජනතාවට දෙන ලද එකඟතාවයම. ඒස අපිට වගකීමක් තිබෙනවා ජනවරමට අනුව ආණ්ඩුව පිහිටුවා කටයුතු කිරීම සඳහා, බලපෑම් කිරීම සඳහා හා සමාජ සංවාදයක් නිර්මාණය කිරීම. දැන් අපි දන්නවා රනිල් මෛත්‍රී ආණ්ඩුව අපේ රටේ ආර්ථිකයක්, අපේ රටේ මාතෘභූමියක්, අපේ රටේ ස්වාධීනත්වයක් පිළිබඳව කිසිදු සැලකිල්ලට භාජනය නොකොට අපේ රට පාලනය කරමින් තිබුණා. එනිසා අපේ මාතෘභූමි ස්වාධීනත්වය පිළිබඳ ප්‍රශ්නයේදී වැදගත්ම ක්ෂේත්‍රයක් කරනවා ආර්ථිකය, එක්සත් ජනපදයේ හෝ බලවත් රාජ්‍යයන්ගේ වුණා පරිදි හසුරුවමින් තිබුණා. රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් පසුගිය රජයට එරෙහිව සිදු කළ පැමිණිලි කිසිවක් සම්බන්ධයෙන් අලසෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විමර්ශන සිදුකර නොමැති බව රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා. පසුගිය ආණ්ඩුව විසින් රාජ්‍ය මුදල් රුපියල් බිලියන 1500ක් අවභාවිතා කර ඇති බවට චෝදනා කරමින් 2016 වසරේදී අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිසම් සභාවට සිදු කළ පැමිණිලි සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන ආරම්භ කරන ලෙස ඉල්ලා වත්මන් රජයේ අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරු 13 දෙනෙකු අද පෙරවරුවේ එම කොමිසම් සභාවට පැමිණියා. මේ අල්ලස්සා දූෂණ කොමිෂමට අපි බාර දුන්නු පැමිණිලි ගැන විමසන්න ආවේ. අවුරුදු දෙකක් ගියා. නැවත සීකැඳවීමක් කළා. නමුත් අපිට නෙමේ පිළිතුරක් ලැබුණේ. මෙච්චර කාලයක් මේ කොමිෂන් සභාව මේ පැමිණිලි ඔක්කොම යටපත් කළා තිබුණායි කියලා මිනිස්සු කියනවා. ඒ අපවාදයටත් මේ කොමිෂන් සභාව මුහුණ දෙන්න ඕන. මේ වගේ ක්‍රියාත්මක වීම ඉතාම මන්දගාමී ස්වරූපයක් තමයි දැක්කේ. ඉතින් අපි විශ්වාස කරනවා අල්ලස්සා දූෂණ කොමිෂම ඉතාම කඩිනමින් මේ විමර්ශන කටයුතු කරලා මේ මහජන මුදල් කාබාසිනිය කරපු මේ කණ්ඩායමට නීතිමය ක්‍රියාමාර්ග ගන්න අවශ්‍ය වැඩ කටයුතු කරයි කියලා. මේ රජයට ජනතාව බලය දුන්නේ මේවා හොයයි කියන බලාපොරොත්තුව ඇතුව. ජනතාව බලාපොරොත්තු වෙනවා එදා කරපු පැමිණිලි හරිද වැරදිද කියලා බලාගන්න. වත්මන් රජයේ ජනතාවට ලබා දුන් කිසිදු පොරොන්දුවක් මේ වනතෙක් ඉටු කර නොමැති බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාලියවසම් මහතා පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. මේ රජයේ බලයට පත් වුණේ මේ වගේ දේවල් කර කර ජනතාවට විහිළු සපයන්නේ නෙමෙයි. ඊට වැඩිය වකීමෙන් යුතුව මේ ආණ්ඩුව දුන්න පොරොන්දු තියෙනවා. රජය පසුගිය කාලේ කිව්වා ලක්ෂයකට රැකියා දෙනවා කියලා. මම අභියෝග කරනවා පුළුවන් නම් ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේ ඉඳලා මේ රස්සා ටික දෙන්න. මිනිසුන්ගේ බොරු කරන්නේ නැතුව, මිනිසුන්ගේ කඩේ යවන්නේ නැතුව. කෝ ජනතාවට දෙනවා කියපු බඩු මිල අඩු කරනවා කිව්වා, විදුලි බිල අඩු කරනවා කිව්වා, නැත්නම් ගුරු වැටුප විෂමතාවය නැති කරනවා කිව්වා, ඒ වැඩිවීම කරනවා කිව්වා. අපි කැබිනට් පත්‍රිකා දාලා ඔක්කොම සකස් කරලා තිබ්බේ. සමහර ලාවට ඒ නිසාම ගුරුවරු එහෙම වැඩිපුර ඡන්දෙ දුන්නා මේගොල්ලන්ට මේ ආණ්ඩුවට. ඉතින් අද ඒ එකක්වත් කරගන්න බැරුව ලත වෙනවා. මේ ජනතාවට දුන්න බලාපොරොත්තු අද තාම ඉෂ්ට වෙලා නැහැ. අද හැම තැනකින්ම අනාගතයට මුහුණ දෙන්න බැරි තැනකට මේ ආණ්ඩුව පියමන් කරමින් යනවා. ජාත්‍යන්තර වශයෙන් තියෙන අපේ කීර්තිරාමය නැති කරගෙන තියෙනවා. තානාපති කාර්යාලයක ප්‍රශ්න ඇති කරගෙන තියෙනවා. මේ රජයට දුවන්න පුළුවන්කමක් නැහැ අපිට පේන්නේ. පෙන්නන එක නෙමෙයි තියෙන්නේ. වෙන අර්බුද නිර්මාණය කරලා මේ තියෙන අර්බුදය වහන්න හදනවා කියලා අපිට පේන්නේ. ඊයේ ප්‍රශ්නයක් ඇති වුණා ඉරානයේ සහ ඇමරිකන් හමුදා කඳවුරු ඉරාකයේ පිහිටි. මේකත් එක්ක අපි බලමු කොච්චර මිත්‍රශීලී විදේශ ප්‍රතිපත්තිය ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඇතුළු රජයට තියෙනවද කියලා ඉන්දන මේ ඉරයාම හෝ නෑමතු එකින් බලා ගන්න පුළුවන් කොච්චර දුරට මිත්‍රශීලී ප්‍රතිපත්තියක් මේ උදවිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවද කියලා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශය සඳහා වූ කල්තැබීමේ විවාදයේ දෙවන දිනය අදයි. අද දිනේදී 50 කෙටුම්පත් කිහිපයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමද සිදුවුණා. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජා අතුරුලිය රතන හිමියන් විසින් මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත ඉවත් කිරීම සඳහා වූ 50 කෙටුම්පතද පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසින් වත්කම් හා වගකීම් ප්‍රකාශ කිරීමේ නීතිය සංශෝධනය කිරීම සඳහා වූ 50 කෙටුම්පතද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඉතාමත් අසාධාරණ අයුරින් දැනටමත් සේවය අත්හිටු වූ සියලු දෙනාටම නැවත රැකියා ලබා දෙන්නේද යන්නත්, එසේම මේ සියලු දෙනා නැවත සේවයේ පිහිටවන්නේ කවදාද යන්නත් මේ රජයෙන් විමසා සිටිමි. ලක්ෂයකට රැකී රක්ෂා ලබා දීමේ වැඩසටහන මේ රජය ජනවාරි මාසයේ ආරම්භ කරනවායි කියලා මම පක්ෂනායකවරයාට තමන් ලියාගෙන ආපු ප්‍රකාශ කියවන්න මිසක් ඉන් පස්සේ කතා පවත්වන්න අවස්ථාවක් වරප්‍රසාද වල නැහැ. ඒ නිසා නැති අවස්ථාව දෙන්න බෑ.
ලක්ෂයක් රැකියා ලබා දෙනවා නම් ජනවාරි මාසේ ලක්ෂයක් දොට්ට දමලද මේ ලක්ෂය ලබා දෙන්න කියලා මම අහන්නට කැමතියි. කරුණාවෙන් ඉල්ලීමක් කරනවා මේ ඩෆෝඩ. මේක විවාදයට ගන්න බෑ. මේ කියවන්න විතරයි පුළුවන්. මයික්‍රොෆෝනය පාලනය කිරීමත් අද වෙන වෙලා තියෙනවා. සම්ප්‍රදායක් හැටියට විපක්ෂ නායකතුමාගේ මයික්‍රොෆෝනයත් මං හිතන්නේ පක්ෂ බෙදෙන් තොරව ඒක ක්‍රියා විරහිත කරේ නැහැ. මං හිතන්නේ පොඩ්ඩක් දැනුම් දුන්නොත් හොඳයි මේ සම්ප්‍රදාය පොඩ්ඩක් අනුගමනය කරන්නයි කියලා. මුස්ලිම් විවාහ දික්කසාද ඉවත් කිරීමේ පනත් කෙටුම්පත අද දිනේදී මම ඉදිරිපත් කරමි. විවාහ සාමාන්‍ය සංශෝධන කෙටුම්පත මම ඉදිරිපත් කරමි. ඒ හා සමගම මෙම මුස්ලිම් නීතිය ගෙනීම සඳහා විවිධ කාන්තාවන් හා කාති උසාවි වල ඇති වූ අසාධාරණයට ලක්වන සියලු තොරතුරු මා මේ අවස්ථාවේදී සභාගත කරමි. සාධාරණ අයිතිය මත ක්‍රියාත්මක කරන මේ අද අධිකරණයට අපහසුමුණු තත්ත්වය අධිකරණයේ විශ්වාසය කැඩෙන තත්ත්වයට තමුන්නාංශයාගේ කඳවුරේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීමෙන් පරිවර්තනය කරලා තිබෙන අභාග්‍ය සම්පන්න තත්ත්වය ඇති වෙන්නේ නැහැ. අලුත් රැකියා අවස්ථාවල් බලා සිටින ජනතාවට ඒ අලුත් රැකියා අවස්ථාවල් ලබා දෙන්නට පියවර ගන්න මින්තිමෙනකොට ජනාධිපතිතුමා එය හෙලා දකින්නට කටයුතු කිරීමෙන් තරුණ පරම්පරාව ලක්ෂ ගණන් අවමානයට පත් කරන්න එපයි කියලා අපි විරුද්ධ පක්ෂයට මතක් කරනවා. Every election held since 1988 that they will work for sharing of powers of governance within the framework of a united, undivided, indivisible Sri Lanka. And Mr. Gotabaya Rajapaksa, as president, will work towards the achievement of the objective. He can rest assured that he'll have the absolute support of our party. You can't deny the fact. But it is the TNA that today represents the Tamil people. Mr. Gotabaya polled 9 million votes in the country. Therefore, we are prepared to work with you. Let's join together and bring peace to this country. Pasugiya aanduwen demala janathawata yamak dinaganna beri unata etumata jeevithaanthaye dakwa inna geyak rajayen dinaganna puluwam wela tiyena api igena satutu wenawa. Gotabaya Rajapaksa metthumata me rate janathawa chandaya dunne badagena hithala nevey rata gana hithala. Muni me dawas wala ranga dakwena aluth chithrapatayak. E bioscope eke pradhana nalu Aranjan Ramanayaka. Chithrapatiye nama handa pata eliyata. Enakota salu pata ahasata yanna pata තමුන්නාංශලා යහපාලනය කියලා ඇවිල්ලා මේ රටේ නීතිය අවබෝධිතා කළේ කොහොමද කියලා දෙකින් එක සාක්ෂි සහිතව එළිදරව් වෙනවා. අපි අහන්නේ මේ තුනෙන් දෙක ඉල්ලන්නේ මොකටද කියලා. ඒ තුනෙන් දෙක අපේ රටේ අපි දන්න අවුරුදු 40-50 ඇතුළේ නම් රටත් රටේ දේශපාලනයත් රටේ ප්‍රජාතන්ත්‍රවාදයත් රට පිළිබඳව ජාත්‍යන්තරව තිබෙන පිළිගැනීමත් විනාශ කරලා තිබෙනවා. ඒකාධිපතිත්වය සම්බන්ධව දෘෂ්ටියක් තමයි මේක ඇතුලේ තිබෙන්නේ. මේකෙන් ස්ථාරභාවය හැදෙන්නේ අපි වගකීම කියනවා. ඔය හැදෙන ස්ථාරභාවය ඉස්සෙල්ලම ඔබතුමාලගේ පක්ෂම විනාශ කරගෙන පටන් ගන්නවා. ඊට පස්සේ ඒක රටෙන් ඒවට උත්තර හම්බ. විශේෂයෙන්ම අපි ආණ්ඩු ඉල්ලා සිටිනවා මේ මොහොතේදී ඇද ප්‍රතික කලාපේ යුද්ධය සූදානමක් ඇති වෙමින් තිබෙනවා. ඒටි විශාල වශයෙන් ලාංකිකයන් ඒවයි සේවය කරනවා. ඒ නිසා අපි ආණ්ඩුවේ බලධාරීන්ට වගකීමෙන් ඉල්ලා සිටිනවා ඒවට අදාළ කරන පියවර ගන්න කියලා. ඇමරිකානු ජනාධිපතිතුමා ඒ ඩ්‍රෝන් ප්‍රහාරයේ වගකීම් බාරගත්තා. මානව හිමිකම් ගැන කතා කරන ලෝක සංවිධාන රටවල් මේ පිළිබඳව කිසිදු සටහනක් මී කියන සද්දයක් නැහැ. අධිපති මතවාදයට එරෙහිව හඬනගෙන ලෝක හැම නායකයෙක්ගේම ජීවිතය අනතුරක් ඉස්සරහා දැන් තියෙන්නේ. අපි දැක්ක මැතිවරණ වේදිකාවේ බොහොම ආකර්ෂණීය පොරොන්දු දෙපාර්ශ්වයම ආයේ දුන්නා. නමුත් අද ඒවා උරේ තියන්න දීපු පොරොන්දු වගේ තමයි අපිට පේන්නේ තියෙන්නේ. තාම නිල ඇඳුම ලැබිලා නැහැ. සමහරලාට පෙළපොත ලැබිලා නැහැ. බඩු මිල ඉහළ නැකලා. හාල්වල මිල වැඩි වෙලා, එළවලු මිල වැඩි වෙලා මේ සියලු දේ අද දරා ගන්න වෙලා තියෙනවා ජනතාවට. අපිට කවන්නේ රංජන් රාමනායක මන්ත්‍රීගේ හඬ පට අල්ලගත්තත් කමක් නැහැ. දෙයක් අල්ලගත්තර කමක් නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලයට ආවේ රංජන් රාමනායකගේ හඬ පට අල්ලන්නද? රාජ්‍ය ආයතනවල සිදු වී ඇති වංචා දූෂණ අක්‍රමිකතා පිළිබඳ පැවති දේශපාලන අධිකාරිය ඍජුව වගකිව යුතු බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ මොරටුව ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. මේ දූෂණ කියන එකම නෙවෙයි, අකාර්යක්ෂමතාවය සහ කළමනාකරණයේ අඩුපාඩු තමයි විශාල වශයෙන් මේ රාජ්‍ය ආයතනවල තියෙන්නේ. ඒකට දේශපාලන අධිකාරිය පැහැදිලිවම වග කියන්න ඕන. මොකද පහුගිය වකවානුව තුළ හිටපු දේශපාලන අධිකාරිය මේවා නිලධාරීන් සහ සේවක මහත්ම මහත්මින් එක්ක එහෙම සම්බන්ධතාවයක් තිබුණේ නැහැ. ඒගොල්ලන්ගේ දේශපාලන අරමුණු කරා තමයි අරගෙන ගියේ. ඒ දේශපාලන අරමුණු කරා අරගෙන ගියාම දේශපාලන අරමුණුත් එක්කම ආයතනත් කඩාගෙන වැටෙනවා. ඒගොල්ලන්ගේ අරමුණු කඩාගෙන වෙන දැන් මේක STNCC එක බාරව කටයුතු කෙරුවා. ඒ වෙලාවේ ඇමති සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා. ඉතින් එතුමාගේ කාර්ය හරියට කෙරුවේ නැහැ. මේ රටේ නිවාස අමාත්‍යාංශයට, නිවාස අධිකාරියට, ඉංජිනේරු සංස්ථාවට, ඒ වගේම ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවට මේ ආයතන පද්ධතියම මේ වෙද්දි දැඩි ලෙස සෝදාපාලුවකට ලක් වෙලා. ඉතින් ඔය සෝදාපාලුවම එක්සත් ජාතික පක්ෂයටත් වෙනවා. ඉතින් එක්සත් ජාතික පක්ෂයක් කියන එක තව ටික දවසකින් මම හිතන්නේ පේන්න දකින්න නැතුවයි.
වට්මන් රජයේ මැතිවරණ පොරොන්දු ලබා දීමේදී පොහොර සහනාධාරිය නොමිලේ ලබා දීමට කටයුතු කරන බව පැවසුවද වර්තමානයේ ගොවියා වගා කටයුතු සිදු කර ගැනීමට පොහොර නොමැතිකම හේතුවෙන් පීඩාවට පත් වී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉන්ද්‍රනිල් මහතා පවසනවා. ඒ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ප්‍රමුඛ කණ්ඩායම වේදිකාවක් ගානේ ගම්ලියන් ගම්වලට ගිහිල්ලා අපේ ගොවි ජනතාවට පොරොන්දුනා. පොර මුදලට නෙවෙයි පොර නොමිලේ ලබා දෙනවා කියන පොරොන්දුව තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ලබා දුන්නේ. හැබැයි අද පොර නොමිලේ තියා පොර මුදලට ගන්නත් අද පොර නැති තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ගම්මුල්ල ප්‍රදේශවල පොර සංස්ථාවේ හැදුණු උපත ඉදිරිපත් කරපුවාම තමයි පොර කියන්නේ. දැන් අපිට මතක් වෙනවා අර අර 1977 77 කාලේ අර හාල්පොළ සිදුච්ච කාලේ ராஜபக்சிரோ මේ දැන් මේවා කිසිම දෙයක් නෑ. මේ ගැන කිසිම අවධානයක් නෑ, සංවේදීතාවයක් නෑ. ජීවන වියදම අවුරුදු බලාපොරොත්තු නොවන ආකාරයට ඉහළ ගිහිල්ලා තියෙනවා. 2015 ජනවාරි මාසයේ 8 වෙනිදා ඉස්සල්ලා මේ රටේ තිබුණු අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල අපිට පුළුවන් වුණා 2019 නොවැම්බර් මාසයේ 16 වෙනිදා වෙනකන් ඉහළ යන්න නැතුව එක ගානකට තියාගන්න. ඉතින් පහුගිය අවුරුදු 4 මාස කාලය තුල අපිට හැකි වුණා ජනතාවට ඒ ජීවන බල ඒ ආකාරයෙන් පවත්වාගෙන අලුත් ජනත්වයක් පත් වෙලා කෙටි කාලයක් තුල ජනතාවට මේ තත්ත්වය තුල විශාල අපහසුතාවක් ගණනාවක් උදා වෙලා තියෙන විශේෂයෙන් ජීවන බලත් එක්ක අපි රජයට වහවහා ක්‍රියාත්මක වෙලා ජනතාවට ඒ තියෙන தත්ත්වය සහනදායි ආකාරයෙන් ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම අපි ලෑස්තිලා ඉන්නවා. ආණ්ඩුවේ ජනතාව දී පොරොන් ඉටු කිරීමේදී පාර්ලිමේන්තුව තුළ සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා. මහජන බැංකුවේ නව සභාපතිවරයා ලෙස තේරීපත් වූ සුජීව රාජපක්ෂ මහතා අද සිය දුරේ රාජකාරී ආරම්භ කළා. ඒ කොළඹ මහජන බැංකුව ප්‍රධාන කාර්යාලයේදී මහජන බැංකුවේ 21 වන සභාපතිවරයා ලෙස සුජීව රාජපක්ෂ මහතා අද වැඩබාර ගත්තා. ඒ මහජන බැංකුව ප්‍රධාන කාර්යාලයේදී මෙම ආයතනය විශාල වශයෙන් ආර්ථික ප්‍රවර්ධනය කිරීම සඳහා වැඩපිළිවෙල් ගොඩාක් ඉදිරිපත් වී තියෙනවා. විශේෂයෙන් බදු ප්‍රතිපත්ති ගත්තොත් මම හිතන්නේ අපි දන්නවා ඇති කාගේද බදු සහන ගොඩාක් ලැබිලා තියෙනවා. නමුත් ඒ සහන තුලින් අපි බලන්න ඕන මූල්‍ය ක්ෂේත්‍රයට කොයි වගේ යම්කිසි දායකත්වයක් ලබා ගත හැකිද කියලා. මොකද රජය බලාපොරොත්තු වෙනවා මේ රටේ ආර්ථික වර්ෂය අවසාන වෙනකොට 6% වගේ වර්ධන වේගයක් ඇති කිරීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. එම වර්ධන වේගය සහ අනිකුත් ඉලක්කම් ආර්ථික ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට හැකි අවශ්‍ය සෑම සහයෝගයක්ම දීමට මම සභාපති සහ මගේ අධ්‍යක්ෂ මණ්ඩලය බැඳිලා මේ ආයතනයේ තියෙනවා. අපි හදලා තියෙන ස්ට්‍රැටජික් ප්ලෑන් අපි අවශ්‍ය දේවල් සියල්ලම ළඟා කරගන්නවා. ඒ වගේම මුදල් අමාත්‍යාංශයට අවශ්‍ය සියලුම සහයෝගය අපි දෙනවා. ඒ වගේම මහජන බැංකුව කියන්නේ මේ රටේ අපේ ইনফরমේෂන් සිස්ටම් එහෙම නැත්නම් ඒ සියලුම පද්ධති තුලින් මං හිතන්නේ නොම්බර එකට ඉන්න බැංකුවක්. නමුත් ඒකේ ගොඩාක් දේවල් අපිට කරන්න තියෙනවා. ඒවා අපි ඉදිරි මාස කීපයකට තුළ සැලසුම් කළා. අපි එම පුවතත් සමගින් සියද රාත්‍රී ප්‍රතිවිකාශය නිමාවට පත්වනවා. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.